ඔගොල්ලෝ දැන් හීනමන ශේෂ ක්‍රමයේ යටතේ ඒ කියන්නේ විෂය කරුණු පිළිබඳ අවබෝධය ලබා ගත්තා. දැන් අපි යමු මේ වගේ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. මම ඔයගලන්ගේ පෙළපොතේ තියෙන ගැටලු සාකච්ඡා කරන්න දැන් යන්නේ. නමේක අභ්‍යාසය තියෙන මේ පළවෙනි ගාන දෙවෙනි ගාන ඉක්මනට කරන්න පුළුවන් වෙයි. අපි තුන්වෙනි ගාන කරාට පස්සේ. හරිද? මං කෙලින්ම තුන්වෙනි ගානට ආවා. මේ බලන්න තුන්වෙනි ගාන. රුපියල් 35000ක් වටිනා කෑම මේසයක් මුලින් රුපියල් 5000ක් ගෙවා ඉතිරිය සමාන වාරික 15කින් ගෙමා නිම කිරීමට ලබාගත හැකි. අපි දන්නවා ගෘහ උපකරණ දෙනවා ගෙවන්න. ණය සඳහා 118ක වාර්ෂික පොලියක් අය කරන අතර පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට වේ. ගෙවිය යුතු ණය වාරිකයක අගය සොයන්න. දැන් මං කිව්වනේ මාසෙන් මාසෙ එහෙම කරන්නේ නැහැ බාණ්ඩේ මිලදී ගන්නකොටම අපිට කියන වාරිකයේ මෙච්චරක් ගෙවන්න කියලා. මෙය 35000ක් වටිනා වුණාට 5000ක් මුලින් ගෙවනු. මුලික ගෙවීමක් තියෙනවා. ඒක ණය වලට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ 35000න් කීයක් අයින් වෙනවද? 5000ක් අයින් වෙලා 30000ට තමයි මේ අපි වාරික 15කින් ගෙවන්නු. අපි දන්නවා ගෙවන්න මොන හරි ගත්තාම පොලියක් අය කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආදායම. එහෙනම් අපි දැන් බලමු මේ ගාණට කොහොමද එන්නේ කියලා. මම දැනට ටිකක් ලිව්වා. ඒ කියන්නේ මේකේ මිල දැන් ඔයගොල්ලෝ ගාණ ළඟ තියාගන්න මිල 35000යි 5000ක් ගෙවුවට පස්සේ ණය කොටස් කීය දෙන්නේ ළමයි? 30000. ඒ කියන්නේ ණය තියෙන්නේ 30000යි. මේ ණය ටික කොහොමරි අපි ගෙවන්න ඕනේ වාරික 15කින්. ඒ කියන්නේ මාස 15කින් ගෙවන්න ඕනේ. 30000 විතරක් ගෙවලා හරියන්නේ නැහැ. එතකොට ඒක කරන මිනිස්සුන්ට පාඩුයිනේ. එහෙනම් ඒගොල්ලෝ එකට පොලියක් ගන්නවා. හරිද? අන්න ওই පොලිය තමයි අපි හොයන්නේ. ওই පොලිය අය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට. ඒ කියන්නේ අපි අර කලින් වීඩියෝ එකේ බලපු ඒ ක්‍රමයට තමයි මේගොල්ලෝ පොලිය අය කරන්නේ. 118යි වාර්ෂික පොලිය. 30000ක් තියෙනවා ගෙවන්න. අපි දන්නවා මාසෙන් මාසෙ ණය කොටසක් අඩු වෙනවනේ. ඒ කියන්නේ වාරිකෙන් සැරින් සැරේ ණයනුත් කොටසක් ගෙවෙනවා. ඉස්සෙල්ලා ගිහුවේ තිබ්බේ 5000යි. එහෙනම් අපි බලමු මේගොල්ලෝ කීයක් මේ පාර අඩු වෙනවද කියලා මාසෙන් මාසෙ. අපි ඒකට කියනවා මාසික ණය කොටස. මාසික ණය කොටස 30000 15න් බෙදුවාම උත්තර එනවා 2000යි. ඒ කියන්නේ මේ 30000න් හැම මාසයකටම 2000 ගානේ අඩු වෙනවා. හරිද? එතකොට අර දෙවෙනි මාසේ පළවෙනි මාසේ 30000 තිබ්බට දෙවෙනි මාසේ එන්නේ 28000. තුන්වෙනි මාසේ එන්නේ 26000. එහෙම හදන්නේ නැහැ. මාස 15ක් තියෙනවානේ. දැන් අපිට ක්‍රමයක් තියෙනවා. අර මතකනේ මාසේ එක ක්‍රමේ. අන්න ඒ විදිහට තමයි අපි ගාන හදන්නේ. මාසික ණය කොටස හෙව්වා. අපි දන්න මුළු පොලිය ගන්න. මුළු පොලිය ගන්න දැන් මතකද අර ලියාගත්ත එක? මුළු පොලිය සමානයි මාසේ එකගේ මාසයකට පොලිය වැඩි කිරීම මාසේ එකක ගණන. එහෙනම් අපි මුලින්ම මාසයකට පොලිය අපි හොයමු. ආමේ තියෙන. මාසික ණය කොටස සඳහා පොලිය. එහෙමනේ අපි දැන් කලින් වීඩියෝ එකෙත් ඉගෙන ගත්තා. 2000යි මාසික ණය කොටස වැඩි කරනවා 118යි 118. දැන් 18 කියන්නේ වාර්ෂික පොලියනේ. මේක මාසික වෙන්න නම් කීයද බෙදන්න ඕනේ? 12න් බෙදන්න ඕනේ. මේක මම අතට එක් කරුණක් දැම්මේ. හරිද? හා. එතකොට 118 12න් බෙදෙන්නේ නැහැ. බෙදෙනවා නම් මේක එකපාර මෙතෙන්ට දාන්න පුළුවන් මාසික පොලිය විදියට. ඒක නිසා අපි ඉස්සෙල්ලා 102ක් දැම්ම මතකද 124 තියෙද්දි. ආ දැන් තියෙන්නේ මේක දාන්න බැරි හින්දා මම මෙතන 118ම දානවා. මේක හරි ගස්සන්න මාසෙකට කියන්නේ වාර්ෂික පොලිය මාසෙකට ගන්න නම් අපි 12 එක කියලා දානවා. හරිද? දැන් මේක 100 වාර්ෂික පොලිය 124 තිබ්බත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 12න් බෙදන්න ඕනේ. බෙදන්නේ නැතුව මෙතෙන්ට 24 දාලා යටට 12 දාන්න පුළුවන්. ඒ කියන්නේ වාර්ෂික පොලිය කීයේ වුණත් අපිට මෙතෙන්ට ඒක දාලා යටට 12 දැම්මාම වාර්ෂික පොලිය මාසික පොලිය විදියට හරි ගැස්සෙනවා. හරිද? ආ දැන් අපි මේ ගාන හදමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක මොකද වෙන්නේ? කැපෙනවා. 6 වරක් 3යි. 6 වරක් 2යි. එහෙනම් මේ දෙක කැපෙනවා මේ. 2 වරක් 1යි. 2 වරක් 10යි. එහෙනම් බලන්න මාසික ණය කොටස සඳහා පොලිය එන්නේ ළමයි අපිට රුපියල් 30යි. හරිම පොඩි පොලියක්. හැබැයි මේකනේ මේ වැඩි කරන්නේ 15න්. හරිද? මේක 15න් වැඩි කරාට උත්තරේ අපිට ලැබෙන්නේ නැහැ. හරිද? 15 කියන්නේ මාස ගණනනේ. දැන් මාස ගණනෙන් වැඩි කරාම බෑ මේක. ඒ කියන්නේ ඒක වැරදි ගානේ. අපිට තියෙන්නේ මේක වැඩි කරන්න ඕනේ මාස එකක ගණන්. අපි ඊට පස්සේ හොයන්න ඕනේ මාස එකක ගණන. මාස එකක ගණන හොයන්න ඕනේ. මුළු පොලිය හොයාගන්න නම් අර දෙක වැඩි කරන්න ඕනේ. එහෙනම් මුළු පොලිය හොයාගන්න හින්දා මාස එක ගණන මෙන්න සූත්‍රේ n වාරයක් n ධන 1 බෙදීම 2. n කියන්නේ 15යි. කියන්නේ මාස ගණන 15යිනේ. 15 ධන 1 බෙදීම 2. 15 වැඩි කිරීම වරහන් කියන්නේ වැඩි කිරීමනේ. 16 බෙදීම 2. මේ 16යි 2යි කැපෙනවා. ඊට පස්සේ මේ දෙක වැඩි කරාට පස්සේ අපිට එන 8 වරක් 40න් බිඳුව දානවා 1 4ක් ඉතුරුයි. 120යි. මාස එකක 120යි. දැන් මම ගන්නවා මුළු පොලිය.
मुलुपोलियनोनि मुलुपोलियेन्नि मासेकट पोलिय वडि करन्न ओनि मासे एकक गणने हरिद आमे देक वडि करन्न पस्से मुलुपोलियेनो बिंदुव दैम्मा 30 න් වැඩි කරන්න එතක ලේසියිනේ හරි 30ක් එනවද 3600ක් එනවා මුළු පොලිය අපිට රුපියල් 3600ක් එනවා එතකොට දැන් මට හොයන්න පුළුවන් මෙයා කීයක් ගෙවන්න ඕනද ඔක්කොම කියලා ණය කොටස තිබ්බේ 30000යිනේ 30000ට මේ පොලිය එකතු වෙන්න ඕනේ හා එතකොට මෙන්න මම ලියනවා ගෙවිය යුතු මුළු मुदल अरे गेवी तो मुड़ मुदल है ना तीस दहा ट एक तू है ना तुंदास की है द तुंदास है सी है मैंने ना तीस तुंदास की है द तीस तुंदास है सी या क्या ना इड बस से ते मैंने मैं मुदल मैं आप उमारी मैं आयत नेट की बन लो तीस तुंदास की या की बन लो है सी या इतना कोट वारी का की है किन वारी का पहलो की ये ना अपने ना वारी का एक वटी ना कम වාරිකයක වටිනාකම එනවා 33600 බෙදන්න ඕනේ සමාන වාරික කීයකටද 15 කියන්නේ මේ ගාන ගෙවන්න ඕනේ මාස 15 කින්නේ අපි සමාන කැලරි වලට කඩලා ගෙවනවා මේක බෙදුවාම එනවා 2240 ඔගොල්ලෝ එක බෙදලා ගන්න එතකොට බලන්න මේකෙන් රුපියල් 2000ක්ම ණය කොටස පොලිය වෙලා තියෙන කීයද 240යි එහෙම කියලා අපිට 240 එක පාට ගන්න බෑ මේ විදියට මුළු ගාන හදලා තමයි 15ෙන් බෙදන්න ඕනේ දැක්කනේ बिलीवल्टे नायकोटस तिब्बा नायकोटस पोलिए मासेक गणन मुलु पोलिए हेव्वा मेन्न गेवीतु मुलु मुदल हेव्वा इट पस्से मुलु मुदल बेदलन गेवन्नि पहलवेन बेदुवा मास 24 अन्न 24 ऐ 15 नम 15 ऐ 6 नम 6 ऐ ओन गानकट बेदन्न पुलुवन हरि एनम् एहेम अपि यन्द मेके अनित् पेत्तर गानक् तियेन मम एनवा ओगलन्गे 6 वेनि गानट हरिद दैन लमय ओगलन्ट 4 वेनि गान हदन्न पुलुवन् ए विदियमै පස්සේනි ගාන හදන්න පුළුවන් වෙනවා 6 වෙනි ගාන මං කරාට පස්සේ හරි මේ තියෙන්නේ මේ අපි කියමු ගාන අත්පිට මුදලට රුපියල් 36000ක සීතකරණයක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරිය රුපියල් 1500 බැගින් සමාන වාරික 24කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකි සමාන වාරික කියන්නේ ගෙවන්නේ 24කින් දැන් වාරිකේ වටිනාකම දන්නවා ඒක නෙමෙයි අහන්නේ අපි බලමු මොකක්ද අහන්නේ කියලා 1500 24ක් ගෙවන්න ඕනේ पोलिय गणने कर ऐत्ते हीनवन शेष क्रमेट नम अयकर ऐति वार्षिक पोलि अनुपात के स्वयं अन्न पोलि अनुपात के हन अर सीयट गान अभी अभी बल उम्मे को मद हदन निकल मेकत कुलुवां हदन निकमनट अभी उम्मे विन गानट दें मेकी मिल किया दिब रुपियाल तिस्साय दा हेना नायकोट सवेनी නයිකොටස 36000 කීයක්ද එයා ගෙවන්නේ 6000ක් ගෙව්වා නයිකොටස වෙන්නේ ළමයි රුපියල් 30000 හරිද ඊට පස්සේ දැන් බලන්න පොලි අනුපාතය කියන්නේ අහන්නේ දැන් ඒකට දැන් එයා වැඩිපුර ගාණක් ගෙවලා තියෙනවනේ මේක අනිවාර්යෙන් ඒ කියන්නේ 30000ට වැඩිය කීයක් ගෙවලාද කියලා අපි බලමු එයා ගෙවනවා අපි දැන් මේක මම ලියනවා ගෙවා ඇති මුදල නැත්නම් මේක ගෙව්වා කියලා ගෙව්වා ඉවර කරා කියලා තමයි මම සැලකුවේ. ඒ කියන්නේ ගෙවීමට ඇති මුදල කියලා ලියන්න පුළුවන්. 15000 ගානේ මාස කීයක් එයා ගෙවන්න ඕනද? 1500 15000 නේ 1500 ගානේ මාස 24ක් ගෙවන්න ඕන. හරිද? එතකොට නේද මේකට ගෙවන්න ඕන මුළු මුදල අපිට එන්නේ. හරි. අපි මේක වැඩි කරමු. हेना गेवी मट है गेवा ऐति मुदल गेवी मट ऐति मुदल गेरा गंडा पुलवा किया गेवला तीनों दोको तीस सहे दाह गेवला तीनों में का गेवी में इवरा वेना कोट हटे अभी नाय वेला दी बे तीस दाह किया गेवला इवरा कल्ला तीनों द तीस सहे दाह मैं मिला तीस सहे दाह ने मैं आ गेवला इवरा कल्ला तीनों तीस सहे दाह ये तो कोट वैडीपुर गेवला तीनों ने रुपया लहाय दाह හරිද ඒක නේද පොලිය කියන්නේ ඒ කියන්නේ නායකට වැඩිපුර ගෙවපු ටික තමයි අපි කියන්නේ පොලිය කියලා එහෙනම් ගෙවා ඇති මුළු පොලිය ගෙවා ඇති මුළු පොලිය එනවා 36000න් කීයද අයින් කරන්න ඕන 30000ක් අයින් කරාට පස්සේ අපිට එනවා රුපියල් 6000
හරිද ඒ කියන්නේ මේ ගණදෙනුවේදී එයා 30000 ණය වෙලා තිබ්බේ ගෙවලා ඉවරනකොට 36000ක් ගෙවලා ඉතින් එහෙම වුනේ නැත්තම් ඒ ආයතනයට පාඩුවනේ කොහොමද එතකොට වැඩිපුර අය වෙලා තියෙන රුපියල් 6000 කීකර තමයි අපි පොලිය කියලා කියන්නේ අන්න අර අපි දැන් කලින් ගානදික මුළු පොලිය කියලා මුළු පොලිය තමයි කීයද රුපියල් 6000 එහෙනම් මුළු පොලිය හැදුනේ මාසයකට පොලිය හදලා මාස එකක් ගානින් වැඩි කළානේ හරි එහෙනම් අපි එකක් මම එක අපහු ලියන්න මුළු පොලිය මාසික පොලිය වැඩි කිරීම මාස ඒකක ගණන් මම අර ඔයගලන්ට විශේෂ කරුණු කියලා දෙනකොට පාඩම් කරගන්න කියූප එක මේක කෙටියෙන් ලියා ගන්න පුළුවන් ඔයගලන්ට අර ඔයගොල්ලෝ පාවිච්චි කරන එක එක උපක්‍රම දාලා කෙටියෙන් මේක මතක තියාගන්න හරි මුළු පොලිය 6000 වේ මාසික පොලිය වැඩි කිරීම මාස ඒකක ගණන් දැන් අපෙන් අහන්නේ මොකද්ද කියලා බලමු ගානේ අහන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය මේ තියෙන්නේ පොලිය අනුපාතිකයනේ තියෙන්නේ මෙන්න මේක ඇතුළේ නේද වාර්ෂික පොලිය අනුපාතිකය තියෙන්නේ මාසික පොලිය ගණනය කරද්දී අපි අර 100ට ගන්න දෙන්නේ එහෙනම් ඒක හොයාගත්තොත් මේක කීයද කියලා දන්නවා නම් අපිට පුළුවන් අපේ ගානට එන්න හරිද ගානේ අනිත් පැත්තට ආවේ එහෙනම් මුළු පොලිය 6000යි 6000 ආවේ මාසික පොලිය වැඩි කිරීම මාස එකක් ගණන් ඉන්නේ හරි මම හොයනවා මාස එකක් ගණන් මාස එකක ගණන් කොහොමද මේ ගානේදී මාස එකක ගණන් අනිවාර්යෙන් හොයන්න ඕන කොහේදී හරි හරිද n වාරයක් මාස එක ගන්න වෙන්නේ මාස 24යි 24 වාරයක් 24 දන 1 බෙදීම 2 24 වැඩි කිරීම 25 බෙදීම 2 මේ දෙකයි මේ 24යි කැපෙනවා 12යි 12 ස්වරප් පා 60යි ආයි 12 ස්වරප් 2 34යි 24යි 6යි 30යි මාස එක කීයක් තියෙනවද 300යි ඒ කියන්නේ මාසික පොලිය මෙන්න මේ 300ෙන් වැඩි වුණාම තමයි අපිට කීයක් දෙන්නේ 610 එන්නේ හරිද මේ වගේ කටුවැඩක් ඕගලන්ට භාවිත කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක කටුවැඩ කුලේ හරි පැන්සලින් හරි හදන්න මම මෙතනම හැදුවේ ඕගලන්ට මේක පැහැදිලි වෙන්න එතකොට 610 ලැබුණේ 300ෙන් වැඩි වුණා මොකක් හරි යම් කිසි ගාණක් එතකොටනේ 610 හම්බුනේ එහෙනම් මේක හොයන්න මේ 610 300ෙන් බෙදුවා නම් හරිනේ හරිද මේ 300ෙන් බෙදුවා නම් හරි මේ 300 මේ පැත්තට යනකොට වැඩි කිරීම අනිත් පැත්ත බෙදීම වෙනවන්නේ හරි එහෙනම් අපිට හොයන්න පුළුවන් මාසික පොලිය එනවා 6000 බෙදනවා කියෙන්ද 300 මාසික පොලිය එනවා බින්දු දෙකට බින්දු දෙක කැපුණා 60යි බෙදීම 3 කියන්නේ රුපියල් කීයද රුපියල් 20යි ඔන්න දැන් අපි ගාණ ඉවරයි මාසික පොලිය හොයන්නේ මාසික පොලිය ඇතුලේ තමයි අපි අර හොයන 100ට ගාණ තියෙන්නේ. ඒ කියන්නේ පොලිය අනුපාතිකය. එහෙනම් මම ලියනවා මේ බලන්න මාසික පොලිය. හරිද? දැන් අපි ණය කොටස කීයක් ආවද? මාසික ණය කොටස මාසික පොලියේ ඉන්නේ මාසික ණය කොටස වැඩි කරාමනේ. එහෙනම් මාසික පොලිය හොයන්න නම් මාසික ණය කොටස අපිට අවශ්‍යයි. එහෙනම් අපි ඒක තාම හොයලා නැහැ. එහෙනම් මේක මෙතන තියලා මම මාසික ණය කොටස හදන්න හදන්නේ. මාසික පොලිය හොයන්න මාසික ණය කොටස ඕනේ මම ඒක වෙන තැනක හදන්න අවශ්‍ය නම් මෙතින් මාසික ණය කොටස 30000 ඉනේ තිබ්බි 30000 බෙදන්න ඕනේ කියෙන්ද 24 මම ඒක පල්ලේ හැදුවත් කමන්නේ මේක කපලා මම මේ උගලන්ට ගාන පැටලෙන හින්දා මේක මෙතන කැපුවේ නැත්තේ එහෙනම් 24ෙන් බෙදුවාම මේක එනවා 1250. හරිද? මේකේ උත්තරේ එනවා 1250ක් මාසික ණය කොටස. හරි. ඊට පස්සේ මාසික පොලිය එන්නේ 1250 වැඩි කිරීම 100ෙන් මේකනේ පොලිය අනුපාතිකයනේ අහන්නේ මම පොලිය අනුපාතිකය x ලෙස ගන්නවා. හරිද? පොලිය අනුපාතිකය x ලෙස අරගෙන මේක වැඩි කරන්න ඕනේ 12ෙන් එක. වාර්ෂිකයකනේ හොයන්නේ. එහෙනම් මේ විදිහට නේද මේකෙන් මාසික ණය කොටස පොලිය ප්‍රතිශතයෙන් වැඩි කරලා 12ෙන්කින් වැඩි කරාමනේ මාසික පොලිය එන්නේ. අපි දන්නවා මාසික පොලිය කීයද? රුපියල් 20යි. මේ පැත්තේ 1250 වැඩි කිරීම x යට 100 මං ගාන එහෙමම ලියන්නම් 1 යට 12. දැන් අපි දන්නේ නැත්තේ x නේ. x තමයි පොලිය අනුපාතිකය. පොලිය අනුපාතිකය හොයන්න පුළුවන්. මේ ටික විසඳුවාට පස්සේ x අපිට ඉතුරු වෙනවා. මේ බිඳුවට මේ බිඳුව කපනවා.
හරිද ඊට පස්සේ 20 මේ පැත්තේ තියෙනවනේ හරිද මේ සුළු කිරීම තමන්ට කැමති විදිහට කරන්න පුළුවන් ළමයි මං කරන විදිහටම අවශ්‍ය නැහැ 125යි x යට 10 වැඩි කිරීම 120 කියන්නේ 10 වැඩි කිරීම 12 කියන්නේ 120යි අපිට ඊට පස්සේ මේක උඩයට මාරු කළා මේ 120 උඩට ගේන්න පුළුවන් 20 වැඩි කිරීම 120 බෙදීම මම මේක ලියන්න බෙදීම 125 හරිද දැන් එතකොට මේ විදිහට අපිට ගන්න හැදුවට පස්සේ අපිට උත්තරේ ගන්න පුළුවන් මේ දෙපැත්තම 125න් බෙදෙනවනේ x එනවා මේක වැඩි කරලා බෙදලා ගන්න 19.2 x එකට අපිට එනවා 19.2 හරි නේන මේ විදිහට තමයි ගන්න හදන්නේ අපි වම් ගන්න මුලට මේ තියෙන 30000ක් තිබ්බා 30000ක් තිබ්බා ඊට පස්සේ ගෙවා ඇති මුදල් තිබ්බේ 15000 ගානේ නේ ගෙව්වේ 15000 ගානේ ගෙව්වට පස්සේ මේකේ 15000 ගානේ ගෙව්වට පස්සේ 24ක් ගෙවලා තියෙනවා රුපියල් 36000ක් ගෙවලා ඉවර කරා ඒ කියන්නේ 6000ක් පොලියනේ මුළු පොලිය හැදුනේ මාසික පොලිය වැඩි කිරි මාසයක ගණනින් ඉන්නේ මාසයක ගණනින් ගත්තට පස්සේ මාසයක ගණනින් අපිට හොයන්න ඕනේ මාසයක ගණන් මම හොයාගත්ත කීයද 300 එහෙනම් 300 තිබ්බා මේ පැත්තේ 6000 තිබ්බා මාසික පොලිය 300 න් වැඩි කරාට පස්සේ තමයි මුළු පොලිය ඉන්නේ එහෙනම් මාසික පොලිය ඇතුළේනේ 100ට ප්‍රතිශතය කීයද කියලා තියෙන්නේ එහෙනම් මාසික පොලිය කීයද කියලා මම හොයාගන්න ඒ මුළු පොලිය බෙදුවා මාසයක ගණනින් බෙදුවාට පස්සේ අපිට එනවා මාසික පොලිය කීයද රුපියල් 20යි මාසික පොලිය හැදුනේ මෙහෙමයි මාසික ණය කොටස වැඩි කරා පොලි ප්‍රතිශතයෙන් වැඩි කරලා 12කින් වැඩි කරාට පස්සේ තමයි මාසික පොලිය ආවේ. එයි මේ තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතයනේ. ඊට පස්සේ මාසික පොලියට මම දැම්ම රුපියල් 20 මේ තියෙන්නේ 1250 වැඩි කිරීම ප්‍රතිශතය කීයද කියලා ගත්තා. 12ක දැම්මා මාසයකට පොලිය හදන්න. ඊට පස්සේ 125ට 120 බිඳුවර බිඳුව කැපුණා හින්දා 120 මේ පැත්තට එනවා. ඊට පස්සේ 125න් බෙදුවාට පස්සේ අපිට අවසානයේ ඉතුරු වෙනවා කීයද? 19.2. හරිනේ. එහෙනම් මේක තමයි වාර්ෂික පොලි අනුපාතය. හරිද? මේක ඕගොල්ලෝ වැඩි කරලා බෙදන්න ඕනේ. හරිද? ඒකට මම වෙලාව ගන්නෙ නැහැ. ඕගොල්ලෝ බෙදලා බලන්න උත්තරේ හරිද කියලා. ඊට පස්සේ මම එනවා 2016 අපිට ඕ ලෙවල් වලට මේ ගණන් දුන්නා. හරිද? 2016 වගේම 2017 ඒ වගේ දෙනවා. මේ අවුරුද්දේ දෙන්න පුළුවන්. හරිද? ඕගොල්ලන්ට ඒ කියන්නේ දෙක පත්‍රයේ තුන්වෙනි ගාන විදියට තමයි එක දුන්නේ 2016 දෙක පත්‍රයේ තුන්වෙනි ගාන බලන්න ගාන අපි හදලා තියෙන ගාන රුපියල් 80000කට අත්පිට මුදලකට විකිරෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකිය ආගෙවන්න දෙනවල් කම්පියුටරය මෙහිදී 24ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ මාසික වාරකයේ ගණනය කරන්න හරි අපි හදපු ලේසි ගාන පොලි ප්‍රතිශතය හොයන එක නෙමෙයි මාසික වාරික ගණනය කරන ලේසි හරි මුලින්ම ගමු මිල රුපියල් 80000යි ණය කොටස කීයක් ගෙවනවද ළමයි 20000ක් ගෙවනවා 20000ක් ගෙවුවම කීයක් ඉතුරුද තව 60000ක් තියෙනවා හරිද දැන් ඕනේ මාසික පොලිය හොයාගන්න එපා මාසයක ගණන් වැඩි කරන්න මුළු පොලිය හොයන්න එපා මෙතෙන් එකතු කරන්න එකතු කරන්න නම් මාසික පොලිය හොයලා මාසික ගණන්ින් වැඩි කරන්න ඕනේ. මාසික පොලිය හොයන්න නම් මාසික ණය කොටස කියන එක හොයාගන්න ඕනේ. හරිද? අපි මේක පෙළපොතේ දකින්නේ නම් මාස ඒකකයට පොලිය කියලා. අපි මේ අපිට තේරෙන විදිහට තමයි මාසික ණය කොටස. හරිද? මාසික ණය කොටස ගද්දි 60000 බෙදන්න ඕනේ. වාරික කීයෙන්ද ගෙවන්නේ? වාරික 12. හරිද වාරික 12කින් ගෙවුවාම 60000 න් බෙදුවාම අපිට එනවා ළමයි රුපියල් 5000. අපි දහුරු පුරුදු ගාණ. මාසික ණය කොටස රුපියල් 5000යි. එහෙනම් මාසික පොලිය හොයමු. මාසික පොලිය එන්නේ මාසික ණය කොටස වැඩි කිරීම 124 124 කියන ළමයි වාර්ෂික පොලිය. ඒක මාසික පොලිය කරන්න කියන ද වැඩි කරන්නේ. 12කින් වැඩි කරනවා. මෙන්න මේක කැපෙනවා නේද බලන්න. මේ බිඳුවට මේ බිඳුව දෙක කැපෙනවා. දොළොස්සරක් එකයි දොළොස්සරක් දෙකයි පනහැව දෙකක් කීයද 100යි එහෙනම් මාසික පොලිය කීයද රුපියල් 100යි
දැන් අය කොටසට මුළු පොලිය එකතු කරලානේ බෙදන්නේ. මුළු පොලිය හදන්න දැන් අපි එක අංගයක් හරි. ඊළඟට එනවා මාස ඒකක ගණන. මාස ඒකක ගන්න හදන්න කොහොමද? n වාරයක් n දන එක බෙදීම 2. හරිනේ. වාරික 12යි නේ. 12 වැඩි කිරීම 12 වරහන් 12 දන එක බෙදීම 2. හරිනේ. එතකොට මෙතෙන්ට එනවා 12 වැඩි කිරීම 13 බෙදීම 2. මේකට මේ කැපෙනවා 6යි. ඊළඟට මේක වැඩි කරන්න බලන්න. කීයක් එනවද? 6 වරක් 3 18න් 8 දාන එකක් ඉතුරු. හැවරක 1 6 1යි 7යි. මාස එකක ගන්න කීයක් එනවද? මාස එකක 78ක් එනවා. හරිද? ඊට පස්සේ දැන් එනවා මුළු පොලිය. මුළු පොලිය ගන්න මාස එකකේට පොලිය 100යි 100 වැඩි කරන්න ඕනේ මාස එකක ගණනේ. මේක මම පාඩම් කරගන්න කිව්වා. හරිද? මුළු පොලිය ගන්න තමයි අපිට අවශ්‍ය. හරි. ඒක වැඩි කරාම එනවා අකර බිංදු දෙකක් දාන්න නැති වෙන කීයක් එනවද? 7800ක් එනවා. හරි. එතකොට දැන් ගෙවිය යුතු මුළු මුදල ජීවිත මුළු මුදල 60,000 7800ක් එකතු වෙනවා 67,800ක් එන. එහෙනම් වාරිකයක වටිනාකම වාරිකයක වටිනාකම 67,800 බෙදන්න ඕනේ වාරික කීයකින්? 12කින්. හරි. ඕන දීර්ඝ බෙදීමෙන් බෙදන්න ළමයි මම මේක උත්තරේ බෙදලා දාන්න. මේ කෙටි බෙදීම අපි ඉගෙන ගමු. මෙතෙන්දී ඉගෙන ගමු. හරිද? 6ට නෑ. 64 12 වරක් 5යි. ආයි 7ට නෑ. 78 12 වරක් කීයක් තියෙනවද? 12 වරක් 6යි. හරිද? 12 වරක් 6ක් තියෙනවා. එතකොට 72යි. 12 වරක් 6 72යි. එතකොට මෙතන තව 6ක් ඉතුරු වෙනි. ආපහු 60ට එනවා කීයක් එනවද? 60ට 5ක් එනවා. 12 වරක් 5යි. එතකොට කීයක් එනවද? 5650යි. කෙටි බෙදීම ආපහු ඕනම් බලා ගන්න. 6ට නෑ. 60 64 තියෙනවා. කීයක් තියෙන 12 වරක් 5යි. 60යිනේ. ආ එතකොට 7 මේ පැත්තට යනවා. එතකොට මෙතන 78යි. 78ට 12 වරක් තියෙන 6යි. 12 වරක් 6 කියන්නේ 72යි. 72 කියන්නේ 6ක් ඉතුරුයිනි. 6 යනවා මෙතෙන්. එතකොට මෙතන කීයක් තියෙනවද? 60ක් තියෙනවා. ආයි 60 12න් බෙදුවාම 5යි. මේ බිංදුව එනවා මෙතෙන්ට. කීයක් තියෙනවද? 5650ක් එනවා වායකයක වටිනාකම. හරිද? මේ බලන්න. දැන් අපි අපේ පේපරේ සම්පූර්ණ ගණක් හදලා ඉවර වුණා. හරිද? මේ ගණන් කරන්න පුළුවන්. ඇත්තටම වැදගත් වෙන්නේ අන්න අර මම පාඩම් කරන්න කියපු දේ විතරයි. මොකද්ද? මුළු පොලිය සමානයි මාසික පොලිය වැඩි කිරීම මාසයක ගණන. හරිද? අපි තව ගණකට එමු. අනිමෙදී අල්මාරියක් අත්පිට මුදලට ගන්නා විට එහි මිල රුපියල් 30,000. මුලින් රුපියල් 6,000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1,100 බැගින් වන සමාන වාරික 24කින් ගෙවා නිම කළ හැකිය. ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකිය. මෙම ගෙවීම් ක්‍රමය සඳහා පොලිය ගණනය කරනු ලබන්නේ හිනවන ශේෂ ක්‍රමයට නම් අය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතය ගණනය කරන්න. හරි. මේ පොලිය අනුපාතය ගණනය කරන්න තියෙන ගාන. හරිද? එහෙනම් බලමු කොහොමද තියෙන්නේ කියලා මිල. මේකේ මිල රුපියල් 30,000යි. ණය කොටස වෙන්නේ 6,000ක් ගෙවුවට පස්සේ රුපියල් 24,000යි. හරිද? ඊට පස්සේ දැන් මේක ගෙවල ඉවර වෙච්ච එකක් කියලානේ සලකන්නේ. පොලිය අනුපාතය ගන්න නම් ගෙවල ඉවර වුණා කියලා තමයි අපි හිතන්නේ. එතකොට ඔහු ගෙවූ මුදල එනවා 1,100 ගානේ. කීයක් ගෙවලද වාරික? වාරික 24ක් ගෙවලා. හරි, මේක වැඩි කරන්න. බිංදු 2යි. ඕගොල්ලෝ පීලි දෙකට වැඩි කරන්න ළමයි. රුයි. හරිද? 26,400ක් ගෙවලා තියෙනවා. කියද ඉවල තියෙන්නේ 26,400. ගෙවන්න තිබ්බේ 24,000යි. 26,400ක් අපි ගෙවලා තියෙනවා. එහෙනම්
පොලියක් තියෙනවනේ මුළු පොලිය දැන් මෙතෙන්ට එන්නේ මුළු පොලිය තමයි ඒ කියන්නේ ගෙවල ඉවරයි 26400ක් ගෙවල ඉවරයි 26400ෙන් 24000ක් අඩු කරාට පස්සේ අපිට එනවා 2400ක් හරිනේ 2400 ඒ කියන්නේ වැඩිපුර ගෙවල තියෙන ගාන තමයි පොලිය කියන්නේ මේ ගානක් ගෙවල ඉවරයි මෙච්චරයි ගෙවන්න තිබ්බේ හැබැයි මේ ගානක් ගෙවුවා එහෙනම් එයා වැඩිපුර කීයක් ගෙවලාද 2400ක් ගෙවලා හරිද දැන් මුළු පොලිය එන්නේ මාසයක ගණනෙන් මාසික පොලිය වැඩි කරාමනේ හරිද හා දැන් එහෙනම් මම හොයනවා අපිට ඕනේ කොහොමද මාසයක ගණන මාසයකක ගණන එන් වාරයක් එන් දන එක බෙදීම දෙක වාරික ළමයි 24යි තිබ්බේ 24යි 24 දන එක බෙදීම දෙක 24 වැඩි කිරීම 25 බෙදීම දෙක මේකට මේක කැපුණා 12යි 12 සරප්පා 60 බිඳුව දානවා 6ක් විතර 24යි 300 මාසයකක 300යි හරිද මුළු පොලිය කීයක් තියෙනවද 2400යි හරිද එහෙනම් දැන් පොලි අනුපාතය කියන්නේ හොයන්න ඕනේ දැන් මේ වෙනකොට ලකුණු කීපයක් ලැබිලා ඉවරයි මුළු පොලිය හෙව්වා මාසයක ගණන හෙව්වා දැන් තියෙන අපිට මාස මාසික පොලිය අරගෙන මේ පොලි අනුපාතය හොයන්න විතරයි හරිද මම ආපහු ලියන්නම් ඕගොල්ලන් මතක් වෙන්න මුළු පොලිය සමානයි මාසික පොලිය වැඩි කිරීම මාස ඒකක ගණන හරිද දැන් මාසේ මාසික පොලිය හොයන්න මාසික ණය කොටස ඕනේනේ හරිද ඒකෙන්ද මම ලියනවා මාසික ණය මාසික ණය කොටස එන්නේ 24000 බෙදන්න ඕනේ මාස 24 නේ තිබ්බේ ඔන්න බෙදුවා කීයක් එනවද රුපියල් 10යි හරිද මේක අපිට උඩදී හොයලා තියා ගන්නත් පුළුවන් මාසික ණය කොටස ඒ කියන්නේ තුන්වෙනි වගන්ති විදිහට මිල හේව්වා ණය කොටස හේව්වා මාසික ණය කොටස හේව්වා හැබැයි ඒක අදාළ වෙන්නේ අපිට මෙතෙන්දී තමයි ඊට පස්සේ කොහොමද ඒකින්ද මම මෙතන ලිව්වා ඒක ප්‍රශ්නයක් නෑ කටපාඩම් කරන්න එපා අවශ්‍ය වෙලාවදී මේක ගමු දැන් එතකොට මෙන්න මාසික ණය කොටස 10යි දැන් තියෙනවා මුළු පොලිය කීයද 2400යි මාසයක ගණන 300යි එහෙනම් මේකෙන් මේක වැඩි වුණාම 2400 එන්නේ එහෙනම් මේක මේකෙන් බෙදුවා නම් මේක එනව නේද අපිට. ඒ කියන්නේ 300ෙන් බෙදනකොට මාසික පොලිය එනවනේ. එහෙනම් අපි මාසික පොලිය ගමු. මාසික පොලිය එනවා 2400 බෙදන්න ඕනේ කියන්නේ 300. හරිද? අපව ඒක බලන්න මුළු පොලිය 2400යි. ඒක ලැබෙන්නේ මාසික පොලිය මාසයක ගන්නින් වැඩි කරාම. ඒ කියන්නේ වැඩි කිරීමනේ. මේ 300 මේක බෙදුවාම මේ ආයෙනව නේද අපිට මේක මේ පැත්තට ගියාම මේක ඉතුරු වෙනවනේ ආ ඒකයි මම මේක මේකෙන් බෙදුවේ නේද කලින් ගාන තේරුන්නේ නැත්නම් ආපහු මේක බලා ගන්න දැන් බිඳු දෙක මොකද වෙන්නේ කැපෙනවා 24 3ෙන් බෙදුවාම එන්නේ 8යි මාසික පොලිය 8යි ඊටාම සුළු ගාන හැබැයි මේක වැඩි වෙන්නේ මාසයක ගන්නේ හින්දා පොලිය ටිකක් වැඩි වෙන්නේ හරිද දැන් මාසික පොලිය රුපියල් 8යි දැන් අපි ගමු පොලිය අනුපාතයේ හොයන්න අනේ මම දැන් ලියනවා මාසික පොලිය ලැබෙන්නේ අපිට ණය කොටස ආවේ මාසිකට 10යිනේ 1000 වැඩි කරා 100ෙන් x මෙන්න අනුපාතය ළම මේ තමයි අමාරු ගන්න පොලිය අනුපාතය හොයන එක 12 එක කරා හරි මාසික පොලිය එන්නේ රුපියල් 8යි 1000 වැඩි කිරීම 100ෙන් x වැඩි කිරීම 12ෙන් 1 හරිද දැන් මේ බලන්න මේ කපන විදිහ හරියට බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපුවා හරිද ඉතුරු ටික කරන්න කලින් මම මේ ටික ළඟට ගන්න. 10යි x මෙතන ඉතුරුන්නේ නැහැ නේ යට කීයක් තියෙනවද? 12. ඊට පස්සේ x නේ හොයන්න ඕනේ. 12 ගේන්න පුළුවන් නේ උඩට. අපිට සරල ගණිතයේ. සරල සමීකරණ වලින් 12 මම උඩට ගෙනා වැඩි කිරීමක් වෙනවා බෙදීමක් එහා පැත්තට එනකොට වැඩි කිරීමක් එනවා. ඊට පස්සේ දැන් මේක වැඩි කරනවා. 8 වරක් 12. 8 වරක් 2 16 6 19 එකක් ඉතුරු. ඔයයි 8 වරක් 1 8 1 9. 96යි 10යි x මේ දැන් x හොයන්නේ අපි හරිද ගොඩක් අය r කියලා දාගන්නවා අපි රේට් කියන්නේ අනුපාතයටනේ ඒකින්ද x කියලා දැම්මම ප්‍රශ්නයක් නැහැ 10ෙන් බෙදුවම 10ෙන් 10 කැපෙනවා මේකත් 10ෙන් බෙදෙනවා x සමානයි 9යි දශම කීයද 9යි සමානයි මෙන්න මේක ප්‍රශ්නේ ඇති හරි එහෙනම් අපි තවත් පාඩමකින් මේ විදිහට හමු වෙමු